అంతర్జాతీయ ట్రాఫిక్ ఇక దవసిన దవస మే మొహతే మొహతే వెడి వెన నిసా అపి మే నెట్వర్కింగ్ గెన కతా కరల్ తవత్ స్టెప్ ఎక ఇస్సరహట యాన సిద్ధ వెనో 1G 2G 3G 4G మే వెది అపి 5G దక్వా ఎవిలా తీనా మే ముల్ లోకెమ ఎక ఇది లంకావత్ మే వెది 5G సదహ లాస్ట్ వెలా తీనవా ఇది లంకావత్ మే వెది సమహార ఏరియాస్ వలట అపిట 5G ఎక్స్‌పీరియన్స్ కరన అవస్థావ తీనవా ඉතින් ඇත්තටම මේ 5G කියලා කියන්නේ මොකද්ද? මොකද්ද මේකේ ස්පීඩ් එක? ඒක තමයි මේවා ගැන අපි මොනවද දවල් දැනගන්න ඕනේ. අපි ගාව තියෙන වැරදි මතමාන මේවාගේ හැම දෙයක්ම අද විදිහකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම 5G වලට මොනවද දවල් අවශ්‍යද? ඔයාලට 5G ෆෝන් එකක් අවශ්‍ය වෙනවද? නැත්නම් 5G සිම් එකකට ගන්න වෙනවද? ඒ වගේ තමයි ඩුවල් සිම් පාවිච්චි කරන්න බැයිද මේ වගේ දේවල් වලදී? මේ හැම දෙයක්ම අද විදිහකින් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වෙද්දි අපි දන්නවා 5G ෆෝන්ස් දෙර අපිට ෆ්ලැග්ෂිප් ඩිවයිසස් වලට අමතරව මිඩ් රේන්ජ් එක සහ එන්ට්‍රි ලෙවල් එකේ ෆෝන්ස් අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාලට පැහැදිලිවම කියන්න පුළුවන් ලංකාවේ මේ විදිහ 5G එක්ස්පීරියන්ස් කරන්න අවස්ථාවක් තියෙනවා. හැමතැනම නෙමෙයි 5G නෙට්වර්ක් එකක් තියෙන තැන් අපිට 5G එක්ස්පීරියන්ස් කරන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔය අනිවාර්යයෙන්ම 5G ගැන දැනගෙන ඉන්න ඕන වෙනවා. ඉතින් ඒ නිසා මේ වීඩියෝ පුළුවන් තරම් ෂෙයා කරන්න ඕන නැදලා නඩ දැනගන්න එවගේ තමයි පල්ලෙ හැදෙන තුබඩ subscribe button එක දැම්ම click කරලා bell icon එකේ all කියන එකක් දෙන්න. එතකොට පුළුවන්කම දෙන diesel product channel එක එකතු වෙලා ඉස්සරහ topic එක ගොඩක් දේවල් කතා කරන්න. 5G ගැන පුදුම වෙන දේ තමයි 5G කියන එක 4th generation එකට 4G වලට වැඩිය ගොඩක්ම speed. මේක ඇත්තම කියනොත් 10x ඉඳන් 100x දක්වා මේක speed එකක් අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ලංකාවේ සාමාන්‍ය මේක download speed එක මෙන්න වගේ range එක තමයි බලා ගන්න හම්බෙන්නේ. ඉතින් මෙතනදී एक एक सर्विस प्रोवाइडर्स लगे रेंज का अपने वेबसाइट ले मिन्न में विदरे बलागाने पुलवां का मतलब है ना इधर मैं देवाल इस राड़ अभी थावात वेना से नहीं डकार मैं 4G सा 5G के नेटवर्क जेनरेशन देखा गया तो थे पहले जिले सा कपिट में के बलागान हम बिना मैं तो 4G के ने गया तो थे मूली में सामान्य अभी मेचकर पाविच कर नेटवर्किंग 4G के लिए आने मैं तो अभी सामान्य मेरी तब पर देसी या कोई काल एक ना सामान्य अपे डेटा एक्सेस करा दी एक हरिट में वो तब पर पहिंग पंगुआ ඉතින් මේක සෑහෙන හොඳ ස්පීඩ් එකක් වෙනවා 3G එක සංසන්දනය කරද්දී හැබැයි 5G වලට යදී මේක තවත් ගොඩක්ම ස්පීඩ් එක වැඩි වෙලා තියෙනවා උදාහරණයක් විදිහට ගත්තොත් එimhe මේක ස්පීඩ් එක අපිට ගණන් කරන්න පුළුවන්කම තියෙනවා මිලි තප්පර 1ක් විදිහට ඒ කියන්නේ තප්පරෙන් 1000ම පංගුවක් විදිහට ඉතින් වට තියෙනවා කලින්ට වඩා 200 ගුණයක වේගයක් මිලි තප්පර 200ක විතර වෙන නිසා මේක අපිට බලා ගන්න පුළුවන්කම තියෙන ඉතින් මිලි තප්පර 200ක් කියලා කියන්නේ ගොඩක් පොඩි කාල වේලාවක් වුණාට මේ 3G සහ 4G සහ 5G අතර ගතොත් මේක අතර ලොකුම ලොකු වෙනසක් අපිට බලා ගන්න හම් වෙනවා. ඔයාලට මේක එක්ස්පීරියන්ස් කරන්න හම් වෙන මේ වීඩියෝ එකෙම නෙමෙයි ඔයා 5G එක්ස්පීරියන්ස් කරන්න යන දවස වෙනකොට. ඉතින් ඔයා දන්නවා 5G එක්ස්පීරියන්ස් කරන්න නම් අනිවාර්යයෙන්ම ඔයාට 5G ෆෝන් එකක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගතොත් මේ විදිහ අපිට මිඩ් රේන්ජ් එකේ ෆෝන්ස් ගොඩක් බලා ගන්න හම් වෙනවා 5G වල අලුතෙන් එන ෆ්ලැග්ෂිප් ඩිවයිසස් ඔක්කොම 5G වලින් තමයි මේ විදිහ ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ගොඩක් ෆෝන්ස් මේ විදිහ අපිට 5G වලින් බලා ගන්න හම් වෙනවා. ඉතින් ඔයා අලුතෙන් ෆෝන් එකක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම මම හිතනවා 5G ෆෝන් එකක් ගන්න බලාපොරොත්තු වෙන්නේ ඇති කියලා. මේ 5G ජෙනරේෂන් එකේ තවත් අවශ්‍යතාවයක් තමයි එන්නේ ලෝකෙ තියෙන ඩිවයිසස් ගන්න වැඩි වෙනවා. එක්කෙනෙක් පාවිච්චි කරන ඩිවයිසස් ගන්න එන්නේ වැඩි වෙනවා. සමහර විට එක්කෙනෙක් එක ඩිවයිස් එක දෙකක් පාවිච්චි කරන වෙන්න පුළුවන්. නමුත් සමහර ඩිවයිස් පහ එක වෙලාවට පාවිච්චි කරන වෙන්නත් පුළුවන්. ඉතින් ඇත්තටම එකම වෙලාවේ ගොඩක් දේවල් කරගන්න මේ ඩිවයිසස් ගොඩක් පාවිච්චි කරනක අනිවාර්යෙන් වැදගත් වෙනවා. ඉතින් මේ හැම ඩිවයිස් එකකම අපි ඩේටා දෙන්න ඕනේ. මොබයිල් ඩේටා වෙන්න පුළුවන්, Wi-Fi වෙන්න පුළුවන්, හැමතිස්සෙම ඉන්ටර්නෙට් එකට ඇක්සස් කරන අවස්ථාව දෙන්න ඕනේ. දැන් 4G කියන ජෙනරේෂන් එක මදි වෙච්ච නිසා තමයි අපිට 5G කියන එකට යන්න සිද්ධ වෙලා තියෙන්නේ. මේ 4G සහ 5G ගැන කතා කරද්දී ප්‍රධාන වශයෙන් අපි දන්නවා 4G වලට 5G ස්පීඩ් කියලා. මේ ස්පීඩ් එක කොයි තරම්ද කියලා නම් අපිට පුළුවන්කම තියෙනවා වර්ග කිලෝමීටරක් ඇතුලේ ඩිවයිසස් මිලියනයක් දක්වා ඉන්ටර්නෙට් ඇක්සස් එක ලබා දෙන්න. සාමාන්‍යයෙන් අපිට 4G වලදී මේ තරම් අපිට ඩිවයිස් ප්‍රමාණයකට වර්ග කිලෝමීටර 1ක ඒජයකදී බලා ගන්න හම්බුන්නේ නැහැ. නමුත් 5G වලට එදි මේක ස්පීඩ් එක වැඩි නිසා ලෝ ලේටන්සි එක නිසා අපි පුළුවන්කම තියෙනවා පොඩි වපසරයක් ඇතුලේ ඩිවයිසස් ගණනාවකට මේක ලබා දෙන්න. ඒකෙන් නම් කිසි ටවර් එකකින් දෙන්න පුළුවන් පවර් එක වැඩි කියන කේ ඒකට හේතුව මේ 5G ජෙනරේෂන් එකේ ඉම්ප්‍රූව් එක නිසා. ඊට පස්සේ ගත්තොත් මේ self driving cars කියන මේ self driving cars කියන ගත්තොත් මේ ගොඩක්ම sensitive වැඩක්. ඉතින් ඒකට 4G එකට වඩා speed generation එකක් වෙන 5G කියන එක ගොඩක් වැදගත් වෙනවා. මොකද ඒ command එකේ වෙලාවට ගන්න ඒ වෙලාවට ආවොත් තමයි අපිට 5G හරහා නියම experience එක මේ self driving cars හරහා ගන්න හම්බෙන්නේ. මොකද ඒ වෙලාවට අවශ්‍ය command එක නොලැබුණොත් අවශ්‍ය speed එක නොලැබුණොත් එතන ලොකු ප්‍රශ්නයක් එන්න පුළුවන්කම තියෙන ඉතින් ඒ නිසා 5G කියන එක self driving cars වලට ගොඩක්ම ගැලපෙන network එකක්. මෙන්න මේ low latency කියන එක මේ self driving cars වලට ගොඩක්ම වැදගත් වෙනවා. ඊට අමතරව අපි ගත්තොත් මේ telemedicine වගේ දේවල් වලට මේ 5G කියන technology එක අනිවාර්යෙන් වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා මේ 5G කියන එකේ ගොඩක් benefits තියෙනවා. අපි සාමාන්‍යයෙන් movie එක download කරන, app එක download කරන මිට අමතරව ගොඩක් දේවල් අපි මේ 5G හරහා experience කරන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මොන දැන් තමයි හොඳම කොටස දෙන්නේ ඒ තමයි
ඇත්තටම 5G කෙනෙක් අපේ රටේ පාවිච්චි කරන්න පුළුවන්ද ලංකාවේ පාවිච්චි කරන්න පුළුවන්ද මේකට උත්තරය තමයි ඔව් කියන එක අනිවාර්යයෙන් අපිට 5G මේ වෙලාවේ ලංකාවේ පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා මේකට අපිට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා දැන් අපි කතා කරමු ඉතින් මේ වෙනකොට දන්නවට 5G ඇක්සස් කරන්න නම් අනිවාර්යයෙන්ම 5G ෆෝන් එකක් අවශ්‍ය නැහැ මොකද අපි දන්නවා 3G ෆෝන් එකක් තියෙන කෙනාට 4G ඇක්සස් කරන්න හැකියාවක් නැහැ ඉතින් ඒ නිසා ඔයාලා අනිවාර්යයෙන් 4G ෆෝන් එකක් මිලදී ගන්න සිද්ධ වෙනවා ඉතින් ඒ වගේ තමයි 4G ෆෝන් එකක් තියෙන නම් ඔයාලට 5G ඇක්සස් කරන්න නම් නැත්නම් 5G එක්ස්පීරියන්ස් කරන්න නම් අනිවාර්යයෙන්ම 5G ෆෝන් එකක් ඔයාලට අවශ්‍ය වෙනවා ඉතින් මේ වෙදී ගොඩක් හයි ලෙවල් එකේම තමයි එන්ට්‍රි ලෙවල් එකේ ගොඩක් මිඩ් රේන්ජ් එකේ ෆෝන්ස් උත් අපිට බලා ගන්න හම්බෙන 5G එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් විදිහ ඉතින් ඔයාගේ බජට් එකට ගැලපෙන විදිහ හොඳ ෆෝන් එකක් ඔයාලට මේ විදිහ 5G එක්ස්පීරියන්ස් කරන්න ගන්න පුළුවන්කම තියෙන ඉතින් ඒ නිසා කිසිම අවුලක් නැතුව ඔයාලට 5G ෆෝන් එකක් තියෙනවා නම් 5G නෙට්වර්ක් ඒරියා එකක ඉන්නවා නම් ඔයාලට මේ විදිහ 5G එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්කම තියෙනවා ඒ වගේම සිම් එක ගැන කතා කරද්දි මෙතනදී 5G කනෙක්ෂන් එකක් සඳහා සුදුසු වෙන සිම් එකක් අවශ්‍ය නැහැ මේකයි කියලා අපිට අලුත් සිම් එකකට යන්න ඕනේ නැහැ නැත්තම් පරණ සිම් එකම අප්ඩේට් කරන්න පුළුවන්ද කියන කාරණාව තාම හරියටම කියන්න බෑ මොකද අපි දන්නවා 3G සිම් එකක් ගත්ත කෙනෙක්ට අපිට පුළුවන්කම තියෙනවා ඒ සිම් එකම අප්ඩේට් කරගන්න 4G එකට නමුත් අපි දැන් මෙතනදී 4G ඉඳන් 5G වලට යද්දී මෙතන මොනවාගේ අප්ඩේට් එකක් කරන්න සිද්ධ වෙයිද කියලා තාම හරියට දන්නේ නැහැ මම ඒ ගැන න්ියුස් එකක් හම්බුනම මම ඔයාලට ඉක්මනටම වීඩියෝ එකක් අරන් එනවා එවගේම තමයි ඔයාගේ ගෙදර තියෙන ඒරියා එකේ වගේ තමයි ඔයා ඉන්න අපේ ප්‍රදේශ වල ඔෆිස් එක මෙන්න මේ දේවල් වල 5G එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් කියලා දැනගන්නවට පුළුවන්කම තියෙනවා මෙන්න ඔයාගේ නෙට්වර්ක් කවරේජ් මැප් එක සර්ච් කරලා බලන්න එතකොටයින් ලොකේෂන් එකේ අනුව ඔයාට එතන 5G එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් දෙබරිද කියලා ඔයාලා දැනගන්න පුළුවන්කම තියෙනවා ඉතින් මේ වගේ මැප් එකක් අපිට බලද්දි ලංකාවේ තාමත් 2G 3G මට්ටමේ තියෙන ඒවත් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්කම තියෙනවා නමුත් බහුතරයක් අපිට 4G එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් තැන් තමයි තාම බලා ගන්න හම්බෙන්නේ 5G එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් වෙන්නේ උදාහරණයක් විදිහට ගෝල් ෆේස් මේ වගේ සීමිත සංඛ්‍යාවක විතරයි ඉතින් ඒ නිසා මේ සර්විස් ප්‍රොවයිඩර්ස් ලා අපිට ඉක්මනටම මේ කවරේජ් එක වැඩි කරලා දෙයි ලංකාවේ හැමතැනම වගේ 5G පාවිච්චි කරන්න ඉතින් ඔයාලට 5G සිම් එකකට අමතරව ඔයාලට පුළුවන්කම තියෙනවා 5G රවුටර්ස් උනත් පාවිච්චි කරන්න ඉස්සරහට මේ විදිහට රවුටර්ස් හදලා දීලා තියෙනවා මම දැක්ක ඩයලොග් එකේ රවුටර්ස් තියෙනවා ඒ වගේ ඉතින් මේවා සාමාන්‍යයෙන් අපි 4G රවුටර්ස් වලට වැඩිය මේවා ටිකක් වෙනස් ටිකක් ලොකුයි මේකේ ටිකක් හීට් එක ජෙනරේට් වෙනවා මොකද මේක තාම ප්‍රයිමරි ලෙවල් එක යන නිසා ලංකාව ඇතුලේ ඉතින් ඒ නිසා අපිට අනිවාර්යයෙන් ඉස්සරහට මේකේ ටිකක් ඉස්සරහට යන අනිවාර්යම අවස්ථාවක් තියෙනවා මේ අවුරුද්ද ඇතුළතදී අපිට ගොඩක් ඉක්මනටම මේ 5G එක්ස්පීරියන්ස් කරන්න අනිවාර්යම අවස්ථාවක් හම්බේ මේ 5G ගැන කතා කරද්දී low latency එහෙම නැත්නම් ගොඩක් ඉක්මනටම ඉන්ටර්නෙට් ඇක්සස් කරන්න හම්බ වෙන එක ගොඩක්ම වැදගත් වෙනවා අඩු පින් එකකින්. ඒ කියන්නේ අප්ලෝඩ් සහ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක ගොඩක්ම අඩු වෙලාවකින් ගන්න පුළුවන් එක තමයි පින් එක කියලා කියන්නේ. පින් එක අඩු වෙන තරමට අපිට ගොඩක් හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ වර්ග කිලෝමීටරයක් ඇතුළත මිලියනයක දක්වා ඩිවයිසස් වලට ඇක්සස් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ගොඩක් අඩු වෙලාවක් ඇතුළත කිසිම ඩිලේ එකක් නැතුව අපිට ඉන්ටර්නෙට් ඇක්සස් කරන්න හම්බ වෙන එක ගොඩක්ම වැදගත් දෙයක්. ඉන්නේ ගොඩක් දෙනෙක් තියෙන රුටින් වැඩි මත තමයි මේ විදිහට ජෙනරේෂන් එක වැඩි වෙනකොට ඉක්මනට ජෙනරේෂන් එක වැඩි වෙන 4G වලින් නම් 5G වලට ආව මේ විදිහට ඉස්සරහට යනකොට අපේ ඩේටා කැප නැද දැන් උදාහරණයක් විදිහට 4G වලින් නම් 5G වලට එන කෙනෙක් හිතන්න පුළුවන් මගේ ඩේටා පැකේජ් එකේ තියෙන එහෙම නැත්නම් මගේ රවුටරේ තියෙන ඩේටා වල ඩේටා ටික ඔක්කොම ඉක්මනට කැපිලා යයිද අනිවාර්යයෙන්ම ඉක්මනට කැපිලා යනවා හැබැයි ඒක කිසිම වෙනසක් වෙන්නේ 4G වල සහ 5G වල මේක තේරුම තමයි දැන් හිතන්න උදාහරණයක් විදිහට GB 5ක 10ක විතර ෆයිල් එක ලොකු ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරන්න යනවා මේක ඩවුන්ලෝඩ් කරන වැඩි 4G පාවිච්චි කරලා සාමාන්‍යයෙන් අපි හිතමු පැයක් කහමාරක් වගේ කාලයක් ගියා කියලා. නමුත් 5G පාවිච්චි කරද්දී මේක මිනිත්තු කිහිපයක් ඇතුළත ඩවුන්ලෝඩ් කරලා ඉවර කරන්න පුළුවන්. ඒතරට තේරෙනවා අර 4G පාවිච්චි කරලා පැයක් එකහමාරක් තිස්සේ ඩවුන්ලෝඩ් කරපු ඩේටා ටික, ඒ කියන්නේ පැයක් එකහමාරක් ගියා ඒ ඩේටා ටික ඉවර වෙන. උදාහරණයක් විදිහට මම ඉස්සෙල්ලා කිව්ව ෆයිල් එක GB 10 නම් මේක ඩවුන්ලෝඩ් වෙන්න පැයක් එකහමාරක් ගියා නම් අපිට 5G වල දියන්නේ මිනිත්තු කිහිපයක් විතරයි. ඒතරේ GB 10 මිනිත්තු කිහිපයක් ඇතුළත 5G පාවිච්චි කරලා අපිට ඉවර කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මෙතෙන්දී ඔයාගේ ඩේටා පැකේජ් එක ඉක්මන ඩේටා කැපෙනවා කියලා එකක් නැහැ. ඩේටා කැපෙන්නේ ඔයාට ඉක්මනට 5G ඉඳන් ගොඩක් ඉක්මනට ඩවුන්ලෝඩ් කරගෙන ඉවර කරන්න පුළුවන්. නමුත් 4G පාවිච්චි කරලා 5G පාවිච්චි කරලා එකම ඩේටා ප්‍රමාණයම තමයි ඔයාගේ පැකේජ් එකෙන් කැපිලා යන්නේ. ඉතින් ඒ නිසා 5G පාවිච්චි කරන කිසිම හේතුවකට බය වෙන්න එපා. 4G වල කිසිම වෙලාවක ඒකේ ඩේටා වැඩිපුර කැපෙන්නේ නැහැ. තවත් කාරණයක් තමයි ඔයාගේ බැටරිය මේ 5G වලට ස්විච් වුණාට පස්සේ ඉක්මනට ඩ්‍රේන් වෙනවද? ඉතින් මේක යම් තාක් දුරට ඇත්ත. නමුත් අපිට ඉස්සරහට යන ඩිවයිසස් වල මේ 5G ටෙක්නොලොජියට ගැලපෙන විදිහට ගොඩක්ම ඒකේ හાર્ඩ්වෙයාර්ස් ඉම්ප්‍රූව් කරලා එවන නිසා මේක අපිට නොදැනෙන තරමටම අඩු වෙලා යයි. නමුත් දැනෙන දින මත යනවා අපිට වෙබ්සයිට් වල බලා ගන්නාම විශේෂයෙන් Samsung ලාගේම ඒ ෆෝන්ස් වල ගොඩක් ඉක්මනට බැටරි ඩ්‍රේන් වෙනවා කියලා බැටරි යූස් වෙනවා කියලා ඒගොල්ලන්ට එක්ස්පීරියන්ස් වෙලා තියෙනවා කියලා මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් කම් තියෙනවා. නමුත් මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ බැටරි එක ඊට අමතරව හાર્ඩ්වෙයාර්ස් මේ හැම දෙයක්ම ඉම්ප්‍රූව් වෙලාවට පස්සේ අපිට මේක දැනෙන්න ඕනේ නැති තරමට අඩු වෙලා යනවා. මොකද මේ ටෙක්නොලොජියකට ගැලපෙන විදිහට අපේ ඩිවයිසස් නිර්මාණය කළාට පස්සේ මේක අපිට කිසිම බාධාවක් වෙන්නේ නැහැ. ඉතින් අද වීඩියෝ එකෙන් 5G ගැන ගොඩක් දේවල් කතා කරා. තවත් ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. ඉතින් මේ දේවල් අපිට ඉස්සරහට කතා කරන්නත් පුළුවන්කම තියෙනවා.
හැමදයක්ම කරන්න ඔයාලට කරන්න තියෙන දීසබෝදම subscribe කරන්න ගියම තමයි ළඟ තියෙන bell icon එකේ all කියන එකක් දුන්නොත් තමයි මම videos දානකොට ඔයාලට notification එක වා ගාවටම ගෙනගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ නිසාම දැම්ම දීසබෝ subscribe කරන ළඟ තමයි telegram group එකට join වෙන ගොඩක් දේවල් අපිට ඉස්සරහට කරන්න තියෙනවා. ඉතින් ඒ නිසා අපි channel එකට එකතු වෙලා ඔයාලට ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි ඉක්මනටම තවත් ගොඩක් දේවල් අරන් ආපහු හම්බෙමු. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.